සීමාවන් අතීතය තුල පමණයි NDB බැංකු අනාගත බැංකු කරන පෙරගමන් කර මහනුවරට පැමිණි වෘත්ති සමිතියේ නියෝජිතයින් සියම් මහනිකායි අස්කරි පාරිශ්‍රී මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනා හිමියන් බැහැදකීමට උත්සාහ කළත් කොරෝනා ආරක්ෂාකාරී පියවර හේතුවෙන් අවස්ථාවක් ලැබුණේ නැහැ. පසුව පිරිස ජාතික සම්පත් විකිනීම පිළිබඳ සංදේශයක් විහාරයේ වෙත බාර දුන්නා. අනුතුරුව ඔවුන් සියම් නිකායි අස්කරි පාරිශ්‍රී මහලේකක අධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදක පවතින තත්ත්වය පැහැදිලි කළා. ප්‍රශ්නයලා තියෙන අපේ රටේ වෙනත් රටවල ජාතික ප්‍රතිපත්තියක් තියෙනවන දේශපාලන පක්ෂ දෙවි ඒ මොනවද තිබ්බත් ඒ රටේ සම්පත් කරමනාකරණය කරගන්නට පවත්වා ගන්නට ඒ හැඟීම් ආකල්පයේ තියෙන එක තමයි මේ තත්ත්වේ නිත්තේ ජාති වාස්සල් කියයි. කලින් කාලෙත් ප්‍රක්ෂේ ඉන්නකොට එක මතය ආපව බලයටපත් වෙච්චම වෙනත් විදිහක් ඒ නිසා දුසු දෙයක් නෙවෙයි අපේ රටේ වෙලා තියෙන්නේ. අපි මේ දුක්වලට කරදරවලට ණය කන්දරාවලට ගොදුරු වෙලා අපි පීඩා විඳින්නේ මේ සීලම රජයා අපිට සිද්ධ කරපු විපත්‍ය විවිධ අවස්ථාවල මිනිසුන් මුලා කරමින් ප්‍රවර්තනින් කටයුතු කරපු නිසා අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමවත් අපේ රටේ සම්පත් ටික අප සතුව තියාගන්න. මොකද අවුරුදු කීපයකට බලයටපත් වෙන මොන රජයකටවත් ඒ දීර්ඝකාලීනව ඒ රටේ දිය සම්පත් අනුසතු කිරීමේ බලයක් නැති මේ සම්බන්ධයෙන් අපි අපේක්ෂා කරන කොහොමාරි මේක වළක්වා ගන්න ප්‍රසිද්ධිය නොකිව්වත් අපි වගකීම් දරන අයට ප්‍රකාශ කරලා තියෙන ප්‍රකාශ කරන පාලකයෝ පිළිගන්නවද නැද්ද කියන එක ඒක කරන ක්‍රියාකාරීත්වයෙන් පේන විදියට අපේ මහා සංඝ රත්නයත් මහා විහාරයත් ඔය සියල්ලම බැහැර කරලා යන ගමන් මාර්ගයන් ඉතින් භයානක තත්ත්වයක් අපිට උදාහරණ තියෙන බවත් අපි අවබෝධ කරගෙන තියෙනවා. इन्नतुर्व अस्किरी पारशे नियोज्य लेखकाधिकारी शात्रुपति नारंपनावी आनंद हिम्यान बेहदुटुवा आंदो मुकद करन्ने कोरोना पीट दाला पुनु अंतर अत्यंत गणुदनु वलट अपे आंदुरुने बोम सोच्चा मुतल वलट मेवा विकुणन्न यन इति मेवा जातिक अपराध देशीय संपत् विकुणनेकट अपि एदत् विरुद्धय अदत् विरुद्धय මේ අවසනාවකට මේ රටේ බලයට පත් වෙන හැම රජයක්ම බලයට ආවට පස්සේ ඔය කක්කොත් කතා කරන්නේ. විපක්ෂයේ ඉන්නකොට විවේචනය කරනවා බලයට ආවට පස්සේ ඒ ටිකම කරනවා. නිදහසෙන් පස්සේ අපිට නෝක. අපේ ඡන්දෙන් බලයට ගිහිල්ලා අවසානයේ කලේ අපිට යුද්ධම දෙකම ඒ ටික තමයි කලේ. බොහෝ කාලෙත් එහෙම දැනුත් තිබි. දැන් හරි ඉතින් ඉදිරියට ඡන්දදායක හැටිද අපිට ඊළඟටදී විකල්ප ගැන හිතාවලන එක තමයි කල යුතුය තියෙන්නේ. මේක නැතුණත් ඉතින් මේ යන ක්‍රමයට තවදුරටත් ගියොත් රටක් ඉතුරු වෙන එකක් නැති වෙයි ඉතින්. අරණ කතාවක් තියෙනවා එක්ක ඉතින් අනුමියමක් කියන දේ ගන්න ඕනේ එහෙම නැත්නම් තමන් හිතාමතා කරන්න ඕනේ ඔය දෙකව නැත්නම් ඉතින් මෙහෙ රටේ පාලකයන්ට ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ